ගොඩක් දෙනෙක් කිල්ලල තිබ්බ වීඩියෝ එකක් තමයි ෆෝකස් එක තියාගෙන වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අද කතා කරන්න ආවේ කොහොමද ෆෝකස් එක තියාගන්න, මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. හැමෝටම හරියයිද දන්නේ නැහැ. මට මං ඇප්ලයි කරලා මට හරි ගිය ඒවා ටිකක් තමයි මම අද කියන්නේ. ඇත්තටම ඉතින් ඕනම කෙනෙක්ට අර ෆෝකස් එක තියාගන්න එක ටිකක් අමාරු වැඩක්. අපි මිනිස්සුනේ, එතකොට අපි හැම වෙලාවෙම බලන්නේ يعني මනස වෙහෙසෙන්නේ නැති දේවල් වලට ඩිස්ට්‍රැක්ට් වෙනවා අපේ ඔළුව හැම වෙලේම. මොන හරි වැදගත් වැඩක් කරන්න ගියාම ඉතින් ඒක නැති කරගන්න පුළුවන් දේවල් ටිකක් තමයි කතා කරන්න යන්නේ. මුල් මේක තමයි මං හිතන්නේ වැදගත් දේ. අපි පාඩම් කරන එන්වයර්මන්ට් එක, ඒ කියන්නේ අපි වැඩ කරන තැන හොඳ පිළිවෙල, ඒ කියන්නේ මනසට කලබලකාරී ගතියෙන් අඩු තැනක් තෝරගන්න ඕනේ අපි පාඩම් කරද්දි. ඒ වගේම අපිට පුළුවන් නම් ඒ අපේ එන්වයර්මන්ට් එක අර ඉන්ස්පයරින් ඇට්මොස්ෆියර් එකක් කරගන්න. ඒ කියන්නේ එක්ක ලයිබ්‍රරි එකකට ගිහින් පාඩම් කරන්න. එතකොට ලයිබ්‍රරි එකේ තව වැඩ කරන අය අපිට පේනවනේ. එතකොට අපිටත් හිතෙනවා අපි මෙහෙම වැඩ කරන්න ඕනේ කියලා. සුදුසු වටපිටාවක් තියෙන තැනක් තෝරගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊට අමතරව අපිට පුළුවන් අපි පාඩම් කරන තැන දවසින් දවස නෙමෙයි, ඉතින් ඒ කියන්නේ ඔන්න මේ ටික දවසක් පාඩම් කරාම අපිට එතන වැඩ කළ එපා වුණා. අපිට පුළුවන් තව තැනකට මාරුවෙන්න, කියන්නේ පාඩම් කරන තැන වෙනස් කරන්න පුළුවන් නම් ඒක සමහර වෙලාවට ફોකසින් වලට බලපාන්න පුළුවන්. හැමෝටම හරියයිද කියන්නේ දන්නේ නැහැ. මම ඉතින් ට්‍රයි කරලා බලන්න පුළුවන් එහෙම හරියනවාද කියලා. මම මගේ සෙකන්ඩ් ෂයි එකේදී ගොඩක් වෙලාවට ගෙදර පාඩම් කරලා කරන්න කම්මැලි හිතුනහම, වැඩ අඩුවෙන් කෙරෙන වගේ දවසක් වුණාම මම කරන්නේ ලයිබ්‍රරි එකට ගිහින් පාඩම් කරන. උදේට ගිහිල්ලා උදේම ගිහිල්ලා කෑමත් අරගෙන ගිහිල්ලා හවස වෙනකන් වැඩ කරලා ගෙදර එනවා. ඒ විදිහට එක්කෝ කම්මැලි හිතිච්ච වෙලාවට එළියට පොතක් අරන් ගිහින් කියනවා. ඒ විදිහේ එන්වයරන්මන්ටල් චේන්ජස් කරා මගේ ෆෝකසින් එක ගොඩක් 100%ක් මත් නෙමෙයි 100%ට කිට්ටු වෙන්න තියාගන්න. දෙවෙනි එක තමයි අපේ මයින්ඩ් එක හදාගන්න ඕනේ. අපිට අපේ කියන්නේ හැමතිස්සෙම හිතන්න හොඳ නැහැ මම හැම වෙලෙම ඩිස්ට්‍රැක්ට් වෙනවා, කියන්නේ මට ફોકસ කරන්න බෑ, එහෙම හිතන එක නවත්තන්න ඕනේ. මොකද හැමෝම කාටවත් ફોકસින් කියන එක උපත්ින් එහෙම ලැබෙන දෙයක් නෙමෙයි. ඒක අපි ටික ටික ඩිවලොප් කරගන්න ඕනේ දෙයක්. ඒක නිසා අර විදිහට හිතන එක අපි මුලින්ම නතර කරගන්න ඕනේ. ඊට පස්සේ මොනෝ ටාස්කින්, ඒ කියන්නේ අපි කරන එක වෙලාවට එක වැඩක් විතරක් කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපිට සබ්ජෙක්ට් බයෝ කරනවා නම් සබ්ජෙක්ට්ස් තුනක් තියෙනවානේ, කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝලොජි. එතකොට අපි පාඩම් කරන්න ගත්තාම අපිට ෆිසික්ස් වල තිබ්බ පේපර් එකක් තියෙනවා, ඒක කරන්නත් මතක් වෙනවා. ක්ලාස් කෙමිස්ට්‍රි ක්ලාස් එකේ ඩියුටි එකක් තියෙනවා, ඒක කරන්නත් මතක් වෙනවා. බයෝ වැඩක් තියෙනවා, ඒක කරන්නත් මතක්. එතකොට අපේ මනස අපි දන්නේම නැතුව අපේ ફોકસ එක නැති වෙනවා. කියන්නේ අර වැඩේත් මතක් වෙනවා, මේ වැඩේත් මතක් වෙනවා. එහෙම ඒකට කරන්න තියෙන්නේ අපි ඒ වැඩේ කරන වෙලාවට අනිත් දේවල් ඔක්කොම අමතක කරලා ඒවට මොන වුණත් කමන්නේ නැහැ කියලා හිතාගෙන අර කරන වැඩේ ඒ වෙලාවට හරියට ફોકસ කරලා කරන එක. කියන්නේ අපි එක වැඩක් විතරක් එක වන් වර්ක් ඇට් අ ටයිම්, කියන්නේ එක වැඩක් එක වෙලාවකට කරන එක. මම ගොඩක් වෙලාවට කරේ එදා දැන් බයෝ දවසේ නම් එදා අනිත් සබ්ජෙක්ට්ස් දෙකම ගුත්ම මොනවත්ම අමතක කරලා දානවා. මම ටයිම් ටේබල් එක බෙදාගත්තේ ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් මුළු දවසෙම කරනවා කියලා හිතාගෙන. එතකොට අනිත් සබ්ජෙක්ට්ස් සම්පූර්ණයෙන්ම අමතක කරලා බයෝ දවසේ බයෝ විතරක්ම කරනවා. එක වැඩක් එක වෙලෙට කරගන්න උදව්වක් වෙනවා ටු-ඩු ලිස්ට් එකක් හදාගන්න. එතකොට ફોકસින් තියාගන්න හොඳ තව අනිත් ක්‍රමේ තමයි ටු-ඩු ලිස්ට් එකක් ලියන එක. ඒ කියන්නේ අපි කලින් දවසේ රැ නිදියන්න යද්දි හරි මම කරන්නේ කලින් කියන්නේ දවසේ වැඩි ඉවර කරලා නිදාගන්න යද්දි තමයි ටු-ඩු ලිස්ට් එක හදන්නේ. නැත්තම් උදේම උදේ නැගිටපු වෙලාවට හරි අපි ලියා ගන්නවා හෙට මොනවද කරන්න කියලා. ඒක ගොඩක් වෙලාවට අර ප්‍රැක්ටිකල් කරගන්න, කියන්නේ ගොඩක්ම මේ වැඩ ගොඩාක් දාගෙන එහෙම නැතුව තමන් දන්නන්නේ දවසකට කොච්චර කරන්න පුළුවන්ද කියලා. දවසකට ප්‍රශ්න 10යි නම් සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන් ඒ 10 ලියා ගන්න. ඒ කියන්නේ මම බයොලොජි ප්‍රශ්න 10ක් කරනවා එහෙම. ඊට පස්සේ තව මොන හරි ක්ලාස් එකේ ටියුට් මොන හරි එහෙම තියෙනවා නම් ඒ වැඩේට ඒ වැඩේ ටු-ඩු ලිස්ට් එකට දාගන්න. එහෙම ලිස්ට් එකක් හදාගෙන ඒ වැඩේ කරන
කරාට පස්සේ ටික් කරන්න පුරුදු වෙන. ටිකද මුලදී ටිකක් අමාරු වෙයි. ඒනට ටුඩු ලිස්ට් එකක් හදාගන්න පුරුදුනහම ගොඩක් වැඩ මිස් වෙන්නේ නැතුව අපිට කරගන්න පුළුවන් සහ අර ටයිම් එක හොඳට මැනේජ් කරගන්න පුළුවන්. එතකොට ටුඩු ලිස්ට් එක හදාගන්නකොට අපි කරන්න ඕනේ ප්‍රධාන දේක් තමයි අපේ වැඩ ප්‍රයෝරිටයිස් කරගන්න එක. ඒ කියන්නේ හිතන්නකෝ අපි හොඳටම අපේ කියන්නේ ප්‍රොඩක්ටිව් වෙලාව තියෙන්නේ. ඒ කියන්නේ දවසේ අපි හොඳටම වැඩ කරන වෙලාව. දැන් මම උදාහරණයක් විදිහට මගේ ගත්තොතින් මම ගොඩක් රෑ වෙනකන් නිදි මරන්න එච්චර කැමති වුණ කෙනෙක් නෙමෙයි ලෙවල් කාලේ. එතකොට මම උදේ 5ට හරි 6ට හරි නැගිටිනවා. ඒ වෙලාවට ඉඳන් උදේ කෑම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න වෙලාව පොඩ්ඩක් පහු කරනවා. ඒ කියන්නේ උදේ 5ට නැගිට්ට කියලා හිතන්නකෝ 5 ඉඳන් තේක බොනවා තේක බීලා හැමමම ඉන්නවා 10 11 විතර වෙනකන් ඉන්නවා. උදේ කෑම නැගිටින්නේ නැහැ. මොකද කෑම කෑවත් මට ආයේ මගේ අර එනර්ජි ලෙවල් එක බහින හින්දා අර එකම එනර්ජි එකෙන් ඒ පැය 5 හරි 6 හරි එකම විදිහට වැඩ කරනවා. එතකොට මගේ ප්‍රොඩක්ට් දවසේ ප්‍රොඩක්ටිව්ම වෙලා වෙන්නේ මේ පැය ටික. හවසත් වැඩ කරනවා. ඒ මට අර පැය ටික තරම් අර හවස වැඩ කරන ලවල් කවදාවත් ප්‍රොඩක්ටිව් නැහැ. ඒක මම දන්නවනේ මගේ හොඳම කාලේ. මම එතකොට කරන්නේ ප්‍රයෝරිටයිස් කරගන්නවා මට අමාරු සබ්ජෙක්ට්, අමාරු පාඩම් ඒ වෙලාවට දාගන්න. ටුඩු ලිස්ට් එකේ මම ලියාගන්නේ මගේ يعني වෙලාව එහෙම ලොකුවට බෙදන්නේ නැහැ. ඒත් මම උඩම දාගන්නවා මේ බයොලොජි මේසේස් ටික ලියන්න ඕනේ. එහෙම අමාරු පාඩම් ටික උඩට දාගන්නවා. ඒ කියන්නේ ටිකක් අමාරු නැති මට එච්චර කරදර නැති දේවල් ටික යටට දාගන්නවා. වැඩක් පටන් ගන්න ගියාම දැන් හිතන්නකෝ MCQ එකක ප්‍රශ්න 50ක් තියෙනවානේ. දැන් නම් ප්‍රශ්න 50ක් තියෙනවානේ. එතකොට ඒ 50ම එක දිගට කරගත්තාම මට කරන්න ફોકસ කරගෙන එක දිගට කරන්න අමාරුයි. එතකොට මම පැය ගාණක් තියාගෙන ඕක කරනවා. එතකොට අර ඊට පස්සේ තව අම්මෝ තව ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ කියලා දකින්නකොට තවත් කම්මැලි හිතෙනවා එහෙම. ඒකට මම කරන්නේ ප්‍රශ්න 50ක් තියෙනවා නම් MCQ එක කොටස් 5කට බෙදා ගන්නවා. ප්‍රශ්න 10 වගේ. එතකොට මම කරන්නේ මුල් ප්‍රශ්න 10 අරගෙන ඉවර කරනවා. එහෙම නැත්නම් ඉතින් මුලදීම පටන් ගන්න කෙනෙක්ට නම් ඉතින් ප්‍රශ්න 5න් ප්‍රශ්න 2කින් වුණත් ඒ කියන්නේ පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න පුළුවන්. එතකොට මම හිතනවා මම මේ ප්‍රශ්න 5 කරලා තමයි නැගිටින්නේ කියලා ඒ 5 කරනවා. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ ප්‍රශ්න ටික කරනවා. එහෙම බ්‍රේක් ඩවුන් කරගන්න පුළුවන් වැඩ ටික. ඒකත් ફોකසින් තියාගන්න හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් බ්‍රේක්ස් ගොඩක් දික් කරගන්න එපා. බ්‍රේක්ස් වලදී අර අපි ෆෝන් පාවිච්චි කරන එක, ටීවී බලන්න යන එක, ඒ වගේ වැඩ පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. මොකද නැත්තම් ඒවට අපි නිකන් ඇඩික්ට් වෙනවනේ. ඒ ටීවී ගාවට ගියොත් ඒ කතාව මුළු ඔක්කොම ඉවරනකන් අපි බලන්නවා. නැත්තම් ෆෝන් එක ගත්තොත් ඔහේ ස්ක්‍රෝල් කර ඉන්න මේ අපි වෙලා වෙන අපිවත් දන්නේ. ඒක නිසා ඒ බ්‍රේක්ස් ගනිද්දී එක්ක පොඩ වතුර ටිකක් බීලා පොඩ්ඩක් ගෙවටි පොඩ්ඩක් ඇවිදලා එන්න, චුට්ටක් ඉදියට බහලා ඉන්න. ඒ විදිහේ අපි නිකන් ඇඩික්ට් වෙන්නේ නැති පොඩි රිලැක්ස් වෙන වැඩක සින්දුවක් ආන්න ඒ විදිහේ වැඩකට තමයි බ්‍රේක් එක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ පමඩෝරෝ මෙතඩ් කියලා එකක් තියෙනවා. ඒකත් ගොඩක් ඔය ડિස්ට්‍රැක්ෂන්ස් වැඩි ආයට ફોකසින් තියාගන්න තියෙන මෙතඩ් එකක්. ඒකෙදි වෙන්නේ අපි මෙහෙම ටයිම් එක බ්‍රේක් ඩවුන් කරනවා. අර මං කියේ වර්ක් බ්‍රේක් ඩවුන් එකනේ මුලින් කිව්වේ. ඒ කියන්නේ මම ප්‍රශ්න 10 කරලා, ඒ කියන්නේ ප්‍රශ්න 10ට පැයක් ගියත් කමන්නේ නැහැ. මම ඒ ප්‍රශ්න 10 ඉවරලා තමයි බ්‍රේක් එක ගන්න. එහෙම අරක ඒ ටයිම් බ්‍රේක් ඩවුන් එක. එතකොට කරන්නේ විනාඩි 25ක් මම වැඩ කරනවා. විනාඩි මුලදී පටන් ගන්නකොට විනාඩි 10න් 15න් ඉදි පොඩි වෙලාවකදී පටන් ගන්න පුළුවන්. විනාඩි සාමාන්‍යයෙන් කියන්නේ විනාඩි 25ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක්. එහෙම ටයිම් එක බ්‍රේක් ඩවුන් කරලා වැඩ කරාම ફોකසින් ටිකක් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි පාඩම් කරන්න අපිට වාඩි වෙන්න කම්මැලි හිතෙන්නේ, වැඩ ගොඩාක් තියෙනවා කියලා මතක් වෙද්දී අපි කරන්නේ ඒක පස්සට දානවා. තව ටිකකින් කරනවා, කමන්නේ මේකත් බලලම පටන් ගන්නවා. එහෙම වැඩ පස්සට දානවා. හැබැයි අර විදිහ يعني පොඩි වැඩකින් මම MCQ එක MCQ එකක් කරනවා කියලා, නැත්තම් MCQ දෙකක් කරනවා කියලා ඒ එහෙම හිතාගෙන වඩනවා. අපිට ලොකුවට කම්මැලි දැනෙන්නේ නැහැ. අපේ අර වැඩ කරන්න තියෙන රෙසිස්ටන්ස් එක
අඩු වෙනවා. එතකොට එහෙම එහෙම මුලදී පුරුදු කරලා ටික 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 ටයිම් එක වැඩි කරගන්න එක ෆෝකස් තියාගන්න අමාරු ළමයෙක්ට කරන්න පුළුවන් හොඳ වැඩක්. එතකොට අපිට සමහර අයට පුළුවන් මොකක් හරි කාමින් මියුසික් එකක් දාගෙන ඒ විදිහට පාඩම් කරන අය ඉන්නවා. එතකොට හැබැයි ඉතින් මට නම් සමහර වෙලාවට එහෙම මියුසික් දැම්මහම ඒක හරි අමාරුයි. ඒකට මම එතකොට ගොඩක් වෙලාවට කරන්නේ YouTube එකේ දාගන්න මොකක් හරි රේන් සවුන්ඩ් හරි මොනවා හරි එහෙම එහෙම දෙයක් දාගෙන පාඩම් කරනවා. එතකොට ටිකක් මගේ මනස එච්චර කම්මැලි හිතෙන්නේ නැහැ. ඒ විදිහේ වැඩක් කට්ටිය කරලා පමඩෝරෝ මෙතඩ් එකට පුළුවන් අර ටයිම එකක් වගේ යූස් කරන්න. එතකොට අපි ටයිම එකේ විනාඩි 25ක් සෙට් කරගන්නවා. සෙට් කරගෙන විනාඩි 25 ඉවරුනහම ලාම් එක වදිනවා. එහෙම ඊට පස්සේ 5 මිනිට්ස් බ්‍රේක් එකකට ආයෙ විනාඩි 5ක් තියාගෙන මේ ලාම් එක වදිනකොට ආයෙ පාඩම් කරනවා. එහෙම මේ ස්ටොප් වොච් එකක් හරි මොකක් හරි ටයිම් එකක් යූස් කරන්න පුළුවන්. එතකොට අනිත් වැදගත්ම දේ තමයි ඩිස්ට්‍රැක්ෂන් සමම කරගන්න. ඩිස්ට්‍රැක්ෂන් සමම කරගන්න අපිට පුළුවන් ෆෝන් එක නෙඹ අපේ ප්‍රධානම ඩිස්ට්‍රැක්ට් වෙන එකන එයාව එයා ප්ලේන් මෝඩ් දාගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔය Facebook, YouTube, Instagram වගේ notifications අනිවාර්යයෙන්ම full time disable කරලා notifications off කරලා තියාගන්න ඕනේ. නැත්තම් අපි මොනවා වුණත් අර පොඩ්ඩක් pop up වුණාම අපිට හිතෙනවා ගිහිල්ලා ආ බලන්න. ඒකින්ද ඒක අයින් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් දැන් දවසේ වැඩ ටික to do list එකේ අපි වැඩ ඉවරුනහම නැත්තම් to do list එකේ භාගයක් ඉවරුනහම අපිට පුළුවන් අපිටම reward එකක් දෙන්න. චුට්ටක් Facebook එකේ ගිහින් එනවා ඒ වගේ. එහෙම කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒව පාවිච්චි නොකර ඉන්න එක තමයි ඇත්තටම හොඳ. එක්සෑම් කාලෙටවත් මියන් ඩීඇක්ටිවේට් කරලා වගේ තියන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ගේම්ස් ගහන්න හිම වැඩි අය අර අපේට රිවෝඩ් එකක් දෙන කෙනේ. අපි වැඩ කළා චුට්ටක් ගේම්ස් ගහන්න වගේ එහෙම යන්නේක එච්චරම හොඳ නෑ කියලා හිතෙනවා. මොකද ඒවට අපිට ඉක්මනට ඇඩික්ට් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේම නැතුව අපේ වෙලාව නාස්ති වෙන්න පුළුවන්. දන්නේ නැහැ ඉතින් එහෙම ඒවා ප්ලේ කරන ගමනුත් එක්සෑම් කරගන්න අය ඇති. මම දන්නේ මට නම් අර ඒ විදිහේ නිකන් ටයිම් ගොඩක් යනවා. මම ඒවට ඇඩික්ට් වෙනවා. මට අර එතකොට නවත්ත ගන්න බෑ. ඒක නිසා මම ඒ විදිහේ වැඩ පොඩ්ඩක් අවොයිඩ් කරා. මේ රූල්ස් දාගන්න හොඳ නැහැ. කියන්නේ හිතන්නකෝ හැමෝටම හැමදාම එකම විදියට එකම එනර්ජි එකෙන් පාඩම් කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක කරන්න බෑ අමාරුයි. يعني මම අද පැය 16ක් වැඩ කරා කියලා මම හෙටත් පැය 16ක් වැඩ කරයි කියලා එහෙම හිතන්න මාඩු ඩවුන් වෙන දවස් තියෙනවා. එතකොට එහෙම ඩවුන් වුණා කියලා මට අයියෝ මම වැඩක් නැහැ. මට මේක කරගන්න බැරි වුණා. මෙහෙම කරලා බෑ. එහෙම කියලා රිග්‍රෙට් වෙන එක නවත්තන්න ඕනේ. කියන්නේ අද වැඩ කරගන්න බැරි. ඊයේ වැඩ කරලා අද වැඩ කරන්න බෑ. අද රෑ 10 විතර නිකන් නම් හිටියේ. කමන්න ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ රිජිඩ් ටාගට්ස් තියාගන්න නැතුව අද එක්ක ටු-ඩූ ලිස්ට් එක ඉවර කරගන්න බැරි වුණා. නැත්තම් මම කරන්න හිටපු පැය ගාන කරගන්න බැරි වුණා කියලා ඒවට අර බොඩි වෙන්න රිග්‍රෙට් කරන්න එපා. අද කරන්න පුළුවන් වුණේ MCQ 10යිද ඒක මම 10ක් කරානේ කියලා ඔයා ඒකට අර තමන්ට දොස් කියන්න නැතුව ඊළඟ දවසේ ආය අද කරගන්න බැරි වුණා නම් ඊළඟ දවසේ ඊටත් වැඩිය හොඳට කරනවා කියලා හිතාගෙන පටන් ගන්න ඕනේ. වැඩ කල් දාන එක අනිත් එක. වැඩ කල් දාන එක දැන් අපි හිතන්නකෝ ෆිසික්ස් ක්ලාස් එකේ ටියුට් එකක් තියෙනවා කරන්න. ඒක දැන් ලබන සැර තියෙන අය ක්ලාස් තියෙන්නේ උන්න හෙටම කරනවා. තානිද්ද කරනවා. එහෙම කල් දාන්න නැතුව කියන්නේ කරන්න පුදැන් ටියුට් එක ගණන් 40ක් තියෙනවා නම් එක්ක දවසට 4 ගානේ බෙදලා හරි නැත්නම් එක දිගට හරි එහෙම මේ මොන හරි ප්ලෑන් කරලා කරන්න අද කරනවා හිට කරනවා කියකි කල් දදා ඉන්න එපා කිසිම වැඩක්. අනිත් එක ෆෝකස් ඉන් තියාගන්න හොඳම වැඩක් තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ වැඩ තමයි ඊට් හෙල්දි. අපි පිටි කෑම ගොඩක් කාලා එහෙම කරාම අපිට ටිකක් අර ඇඟට අපහසුයි. ඔළුව රිදෙන්න ගන්නවා. මේ විදිහට අර කෑම ගැන පොඩ්ඩක් සැලකිලිම ගොඩාක් කන එක නවත්තන්න ඕනේ. හැම වෙලේම ස්නැකින් අනම්මනම් බිස්කට් ගොඩාක් කනවා, තේ ගොඩාක් බොනවා. මේ විදිහේ වැඩ නවත්තලා පොඩ්ඩක් හෙල්දි විදිහට කන්න පුරුදු වුණා නම් පොඩ්ඩක් අර මේ ඒක තේරෙයි. ඇඟට තේරෙයි. ඒ විදිහට කන්නත් පුරුදු වෙන්න ඕනේ. හොඳ නිින්දක් ගන්න ඕනේ. එකම කෙන ගොඩක් වෙලාවට දවසේ එකම වෙලාවට ඉඳගෙන එකම වෙලාවට හැරෙන්න පුරුදු වුණා නම් ඒක හොඳයි.
අටක් නිදාගන්න ඕනි නෑ ඇත්ත පැහ හයක් විතර නිදාගත්තම ඇති ඒලවල් කරන ළමයෙක් නම් ඉතින් පුළුවන් තරම් නැගිටගෙන වැඩ කරන එක තමයි ඉතින් හොඳ නින්ද නිදියන්න ඕනේ ඒ වුණාට පැයටම නිදියන්න ඕනේ කියලා ගන්න නෑ ඊට පස්සේ ඔය ගෙදර තියෙන පොඩි පොඩි වැඩ ඒවා ඔක්කොම අතෑරලා අමතක කරලා දාන්න ඕනේ දැන් හිතන්නකෝ මගේ කබඩ් එකස් කරන්න තියෙන කියන්නේ ඇඳුම් අල්මාරියස් කරන්න තියෙනවා වත්තේ මල් පාත්තියක් දාන්න තියෙනවා එළවලු පාත්තියක් දාන්න තියෙනවා එන්නේ මේ විදිහේ වැඩ ඒ කියන්නේ ඔයාට ෂෝට් ටර්ම් සතුට දෙන වැඩ ඔක්කොම නවත්තන්න ඕනේ ලෝන් ටර්ම් අපිට සතුට දෙන වැඩක් කරන එකටනේ අපි මේ පාඩම් කරන්නේ ඒක නිසා ඒවට ඒ පාඩම් වැඩේට විතර ප්‍රයොරිටි එක දීලා අර විදිහ පොඩි පොඩි ගෙදර අනම්මනම් වැඩ ටික ෂොපින් කරන දේවල් ඒවා අමතක කර දාන්න ඕනේ. ඊට පස්සේ කවුරු අනිත් ඉදා නෑ ගෙදරට ආවම එළියට යන්නේ. ඒක මේ මමත් කරපු වැඩක් සහ ගොඩක් මං හිතන්නේ මගේ යාළුවත් ඔය කියන්නේ හොඳට පාස් වෙච්ච ළමයි මේ කරපු දෙයක්. සමහර වෙලාවෙම නැතුව ඇති. කවුරු හරි ඔය ගෙදරට ආවා ගෙදරින් කවුරු හරි හරි ළඟගේ වල ළය හරි එහෙම එනවනේ හවසට. නැත්තම් කාලෙකින් ඉඳන් එන නෑ දැයි කඩි කවුරු හරි ආවහම ඔච්චර කාලෙකින් ආවත් මේ පොඩ්ඩක් අර එළියට ගිහින් කතා කරන්න කයිය ගහන් ගහලා එහෙම අර එන්ජොයි කරන්න යන එක පොඩ්ඩක් නැවැත්තුවා. මම කාමරේට වෙලා ඒකට ඉතින් ගෙදර සපෝට් එකක් තියෙන්න ඕනේ. කාමරේට වෙලා පාඩම් කරනවා. එහෙම අර වෙන පිට කවුරු හරි ආවට අපි වෙනදා වගේ ගිහිල්ලා මෙහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ සමානලට කියන්න පුළුවන් ඔපෝච් පාඩම් කරනවාද මෙහෙම මෙහෙම එහෙම කතන්දර මොනවා කිව්වත් කමන්නේ. අපි අපේ වැඩේ කරගන්න ඕනේනේ. අර විදිහ දේවල් වලටත් කාලේ නාස්ති කරන්නේ නැත්තම් ඉතින් හොඳයි. ඊට පස්සේ මොලේට අපේ මොලේ කියන්නේ අර ගොඩාක් තොරතුරු දැම්මහම මොලේට නිකන් පිස්සු වගේ නිකින්ද අපි අර ඒකට දෙන තොරතුරු අවම කරන්න ඕනේ. අත්‍යවශ්‍ය දේවල් විතරක් දෙන්න ඕනේ. කියන්නේ අපේ පාඩම් වැඩ නම් ඒ කාලේ නම් පාඩම් වැඩ විතරයි. එහෙම නැත්නම් YouTube එකේ දේවල්, TV එකේ දේවල්, Facebook එකේ දේවල් ඔක්කොම අපි මොලේට දෙන්න ගියොත් අපේ මොලේ සාමාන්‍ය ක්‍රියා කරනට වැඩිය අඩුවෙන් ක්‍රියා කරන්නේ. ඒක හින්දා ફોකසින් තියාගන්න හොඳ වැඩක් තමයි අපි මොලේට දෙන ඉන්පුට්ස් ලිමිට් කරන්න ඕනේ. හැම රටේ තියෙන හැම දේවල්ම දෙන්න නැතුව අපි අපේ පාඩම් වැඩ විතර මොලේට දෙන්න ඕනේ. ඒ ටික තමයි. එහෙනම් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් සතුටුයි. ගිහින් එන්න.░